Marco, te tiene tunsia කියන 370 අපි ගෙසේ 307 කිවර කරානේ ගෙසේ 73 73 අද 373 නේ තියෙන්නේ හරි එන්න පුතේ 373ට හරි එන්න පුතේ 373 බලන්න හරිද ලෑසිද 373 කියන්නේ මොන අවුරුද්ද ප්‍රශ්නේද 2020 A level ලකුණු 20 28ක් දැක්කද 2020 A level එක කියන්නේ මේ අන්තිම රදු A level එකේ ලකුණු 28ක් දැන් ගන්න යන්නේ පුතේ ලකුණු 28ක් හරි ඉස්සෙල්ලාම අපි කියවන්න පුතේ අවශ්‍ය වන්නේ කියලා දැන්නේ කියවන්න පුතේ අවශ්‍ය වන්නේ කියලා දැන් කියවන්න අවශ්‍ය වන්නේ කියලා දැන් බලන්න හරි පුතේ අවශ්‍ය වන්නේ මොනවද ಇಲ್ಲ විභාජන පදනම් පැහැදිලිව දක්වමින් පොදු කාර්ය පිරිවැය විශේෂණ පත්‍රිකාව දන්නවනේ එක අදින්න එහෙනම් දන්නේ අපි දැන් පොදු කාර්ය පිරිවැය විශේෂණ පත්‍රිකාව 2 එකලස්සා නිමියුන් දෙපාර්තමේන්තුව සඳහා පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය අර පැයකට කීයද ඒක පුතේ නිෂ්පාදනයට කලින් එක හොයාගන්නේ අර ඇස්තමේන්තුගත මුළු පොදු කාර්ය පිරිවැය ඇස්තමේන්තුගත යන්ත්‍ර ශ්‍රම වලින් හරිය ඇස්තමේන්තුගත ඒ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී මට්ටමකින් බෙදලා නේක හොයාගන්නේ මතකයි නේද හරි ඒ විදිහට හොයාගන්න ඕනේ ඊට පස්සේ මුළු පරිපාලන පොදු කාර්ය පිරිවැය පරිපාලන පොදු කාර්ය දැන් අපි මේ මොකද මේක හදන්නේ අපි මොකටද නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය විශේෂණ පත්‍රිකාව හදන්නේ මේගොල්ලෝ අහන්නේ පරිපාලන කතාවක් වෙන්නේ තුන්වෙනි එකේ තුන්වෙනි එකේ ඒක වෙනම එකක් බලමු අපි ඒ භාණ්ඩයේ ඒක එක නිෂ්පාදන පිරිවැය බී භාණ්ඩයේ ඒක එක විකුණුම් මිල ඔඩිය තමයි අහන ප්‍රශ්නේ හරි දැන් ගාන මුල ඉදලා කියවන්න දැන් ගාන මුල ඉදලා කියවන්න මේ 2020 සමාගම් ප්‍රශ්නේ අනිවාර්ය ප්‍රශ්නේ ඒක දෙවැනි අනිවාර්ය ප්‍රශ්නේ මේ එතකොට පොද වාර දින වාසිය තමයි දැන් මේ මාසේ අනිවාර්ය ප්‍රශ්න දෙකම අහු වෙනවා දැන් මේක පොදේ දැන් තියරි පන්ති අහනවා ආයි රිවිෂන් පන්ති වෙනම අහු වෙනවා රිවිෂන් පන්ති පොදේ සමාගම් පටන් ගන්නවා ලබන සතිය දින සමාගම් පටන් ගන්න නේද එතකොට ඔයගලන්ට තේරෙනවද මේ මේ ටික පුතේ මේ මාත් එක්ක මේ ටික වැඩ කරා නම් accounting A එක B එක පුතේ අනිවාර්යයි ඈ ඔයා මහන්සි වෙන්න මම කියන විදිහට වැඩ ටික කරා මේ පන්තිය කරන වැඩ ටික කරා නම් පුතේ ඔයාලට හොඳ ප්‍රතිඵලයකට යත හැකි හරි ප්‍රශ්න මුලට එන්න දිනේෂ් සමාගම A සහ B ලෙස භාණ්ඩ වර්ග දෙකක් නිෂ්පාදනය කරයි. මෙතන දිනේෂ් භාණ්ඩ වර්ග දෙකක් හදනවා. A භාණ්ඩේ B භාණ්ඩේ. මම එක භාණ්ඩයක් නෙමෙයි නිෂ්පාදකයෙක් හදන්නේ භාණ්ඩ වර්ග දෙකක් හදනවා. මෙම සමාගම සතු කර්මාංශාලාව කර්මාන්ත ශාලාව එකලස් සහ නිමෙඋන් නමින් නිෂ්පාදන දෙපාර්තමේන්තුව දෙකකින්ද ගබඩාව නම් සේවා දෙපාර්තමේන්තුවකින්ද සමන්විත වේ. කර්මාංශාලාවේ පුතේ නිෂ්පාදනාංශ දෙකයි ගබඩාවයි. සේවාංශ එකයි. ඒක මෙයා කර්මාංශාලාව කියන්නේ නිෂ්පාදනාංශ දෙකයි ගබඩාවයි සාමාන්‍ය නිෂ්පසේවාංශය ඔය AB කියන නිෂ්පාදන දෙක ගමන් කරන්නේ නිෂ්පාදනාංශ දෙක හරහා සේවාංශේ ඒක යන්නේ මේක එකලසුයි නෙමෙයි මොන මෙම සියලු දෙපාර්තමේන්තු එකම පරිශ්‍රයේ පිහිටා ඇත ඒක කර්මාංශාලාව දින එකම ගොඩනැගිල්ලේ තවද සමාගම සතුව පරිපාලන දෙපාර්තමේන්තුවක් ඇති අතර ඒ වෙනම ගොඩනැගිල්ලක පිහිටා ඇත. ඒ පරිපාලනාංශයක් වෙනම තියෙනවා. ඒක නිෂ්පාදන පොදු කාර්යයයිදී නෑ. පරිපාලනාංශයේ තියෙන වෙනම ගොඩනැගිල්ලක. හරි. පරිපාලනාංශයේ තියෙන වෙනම ගොඩනැගිල්ලක. ඒක මේ නිෂ්පාදන පොදු කාර්ය වලට අදාළ නැහැ. ඊට පස්සේ අපිට කියනවා ඉදිරි මූල්‍ය වර්ෂ සඳහා මේක ඇස්තමේන්තුනේ. ඉදිරි මූල්‍ය වර්ෂ සඳහා 5000 ක්‍රියාකාරී මට්ටමේදී ආයවැයගත පොදු කාර්ය පිරිවැය මේකෙදී අපිට තියෙන ඔක්කොම ඇස්තමේන්තු ඉදිරි අවුරුද්ද විස්තර ටික මේ දීලා තියෙන ඇස්තමේන්තු එතකොට ඉදිරි අවුරුද්දේ ඒ දෙපාර්තමේන්තුවේ පැයකට යන ගාන හොයලා භාණ්ඩ හදන්න යන සත්‍ය පැය ගණන් වැඩි කරලා අන්තර්ගාණය කරන්න පුළුවන් මේ විස්තර දීලා වක්‍ර වේදන නිෂ්පාදන කළමනාකරුගේ වැටුප් ගොඩනැගිලි කුලී යන්ත්‍රශය කාර්යාල උපකරණශය විදුලි ගාස්තු වෙනත් නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය දීලා අතිරේක තොරතුරු ටික උදේ හරියට කියවන්න 1 පොදු කාර්ය පිරිවැය විභාජන පදනම් භූමි ප්‍රමාණය කිලෝවොට් පැය සේවක සංඛ්‍යාව යන්ත්‍ර පිරිවැය කර්මාන්ශාලාවේ නිෂ්පාදන කළමනාකරුවන් තිදෙනෙකු සේවය යොදා ඇති අතර
එයින් දෙදෙනෙකු එකලස් දෙපාර්තමේන්තුවේ අනෙක් කළමනාකරු නිමියුන් දෙපාර්තමේන්තුවේ සේවය කරයි. ඔවුන් එක් අයකු 25000 බැගින් මාසික වැටුපක් ලබයි. ප්‍රේ නිෂ්පාදන කළමනාකරු වෙන. එහෙනම් නිෂ්පාදන කළමනාකරු වැටුප බෙදන්න වෙන්නේ ඒ අනුපාතෙට. එහෙනම් පුතේ අතිරික තොරතුරු එකෙත් අනුපාත තියෙනවා. එතනත් අනුපාතයක් තියෙන්නේ. 3 පරිපාලන දෙපාර්තමේන්තුව පිහිටාදී ගොඩනැගිලි සදා සමාජ විසින් 10ක මාසික කුලියක් ගෙවන්න ලැබේ. එහි වාර්ෂික විදුලි පරිභෝජනයේ කිලෝවොට් 500යි. ඒ පරිපාලනිකට නේ කියන්නේ නේ. ඒක අපිට මෙතනට දාලා නැහැ නේ. 11 සහ නිමෙවුම් දෙපා ඊට පස්සේ කියනවා 11 නිමෙවුම් සහ ගබඩාව සදා වෙනත් නිෂ්පාදන පොදුකාර පිරිවැය පිළිවෙන්නේ 190,70,530 වේ. පුතේ වෙනත් නිෂ්පාදන පොදුකාරය 11 එකේ 190,000 ලු නිමෙවුම් එකේ 70,000 ලු ගබඩාවේ 30,000 ලු. ඒතකොට එකතුව කීයද? එකතුව කීයද පුතේ? 1,90,70 2,60 2,60 30 2,90 පුතේ. අතන උඩක් තියෙන්නේ වෙනත් නිෂ්පාදන පොදුකාර කියලා 2,90 නේද? එහෙනම් පුතේ ඒ 2,90 අපිට හතරෙනි ගැලපිල්ල මොනවා කරලා දීලාද? විභජනයේ ප්‍රතිපාදනය කරලා දීලා. ගබඩාවේ මුළු පොදුකාර පිරිවැය නිෂ්පාදන දෙපාර්තමේන්තුව අතර සමානව නැවත විභජනය කෙරේ. නිෂ්පාදන දෙපාර්තමේන්තුවල පොදුකාර පිරිවැය යන්ත්‍ර පැය පදනම් මත අන්තර්ගහණය කෙරේ. එකලස්සා නිමෙවුම් දෙපාර්තමේන්තුවල වාර්ෂික ඇස්තමේන්තුවද යන්ත්‍ර පැය ගන්න පිළිවෙලින් 50,000ක් සහ 60,000ක් වේ. ඊට පස්සේ පහත්තරතුරු සමාජ විසින් නිෂ්පාදනය කරන AB බාණ්ඩ දෙකට අදාළයිලු. ඉල්ලන්නේ පුතේ ඉස්සෙල්ලාම විභාජන පදනම් පැහැදිලිව දක්වමින් පොදුකාර පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව. පුතේ ඒකට අයිතිදාර පරිපාලනයක නැහැ. එහෙනම් කර්මාංශාලාවේ නිෂ්පාදනංශ 2යි සේවාංශ 1යි. අඳ ගන්න පොදුකාර පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව. පුතේ අඳ ගන්න පොදුකාර පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව. අඳ ගන්න කොටක් ගාලා නිෂ්පාදන පොදුකාර පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව. නිෂ්පාදන පොදුකාර පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව උඩිලියන් නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව කියලා අඳගන්න පුතේ ඉක්මනට නිෂ්පාදන පොදුකාර පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව විස්තරය විභාජන පදනම එකතුව හරිද පකාද ගන්න විස්තරය විභාජන පදනම එකතුව නිෂ්පාදනාංශ පුතේ නිෂ්පාදනාංශ දෙකේ නම් දෙක මොකද්ද නිෂ්පාදනාංශ දෙකේ නම් දෙක එකලසුයි නිමෙවුමු එකලස් නිමෙවුම් සේවාංශ නම ගබඩාව කුඩි රුපියල් 1000 කියලා ලියන්න. මේ වැදගත්මක විභාජන පදනම වැඩිම ලකුණු හම්බෙන්නේ අපිට විභාජන පදනම ලිව්වහම.
මේ 2020 දෙවැනි අනිවාර්ය ප්‍රශ්නේ දෙනවා දකින්නන්නේ accounts paper එක පොතේ අනිත් ප්‍රශ්න ටික තියෙන්නේ අගපාඩම් ටිකේ ඒ නිසා පොතේ රිවිෂන් එක දැන් සමාගම් පටන් ගන්නවානේ ලබන සතියේ රිවිෂන් එකේ වැට් ටික පොතේ මොලේ ඉඳලා කරත් කොටද නැද්ද මේ ටිකම 3-4 සැරයක් කරන්න ඕනේ කියලා ඕගලන්ටම තේරෙනවා නේද දැන් හරි උදේ 2023 පන්ති පටන් ගන්නවා මේ බදාදා උදේ 8ට. උදේ දැන්ට ඕගොල්ලන්ගෙන් ලොකු උදව්වක් ලැබුණා. දැන්ට ඕගොල්ලෝ මෙතන පුතේ පන්තියන මෙතන ඉන්න ළමයිගෙන් ගොඩාක් කට්ටිය පුතේ කතා කරලා මේ නම්බර් සෙට් කරන්න මේ නම්බර් සෙට් කරන්න කියලා පුතේ ඕගොල්ලෝ මට කතා කරලා ගොඩාක් නම්බර්ස් දීලා තියෙනවා. උදේ ඒක තමයි ගොඩාක් වටින්නේ. ඒක තමයි පුතේ වටිනාකම වැඩි. අපි පුතේ ප්‍රචාරය කරලා ළමයි ගෙන්න ගන්නවට වඩා ඕගොල්ලෝ කියන්නේ පුතේ දෙයක් සයක් හැංගීමෙන්නේ. ඕගොල්ලන්ට දැන් ලැබිච්ච නිසානේ කියන්නේ පුතේ ගොඩාක් වටනවා. හරි ඔයගලන්ට කියන්න පුළුවන් අනුරුද්ධ අධ්‍යක්ෂින් තියනවා දැන් අවුරුදු ගාන අනිත් පන්ති යාළුවන්ට මොකද උනේ හරි ඔයගල පුතේ ඒක කරලා තිබ්බා ගොඩක් ඉතින් ඔයගලන්ට ගොඩක් ස්තුතියි ඒකට ඈ හරි තවත් දන්න කියන්නේ අංගිල මල්ලි හිටියොත් පොඩ්ඩක් මතක් කරන්න ඒ කියන්නේ පුතේ සමහර ගුරු ගෙවල් ගාන ගිහින් ළමයි එන්න එන්න කියලා දිපුදේ මම එහෙම පුතේ කරන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ පුතේ අහලා මගෙන් අහලා ළමයි ටික එවලා තියෙනවා හරි එහෙනම් අපි හදමු පුතේ ඉතින් පියවර හතර මොකද්ද රැස් කිරීම ප්‍රතිපාදනය විභාජනය මේ ටික කරලා පුතේ අන්තර්ගහන අනුපාතය මේ 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 ප්‍රකාශ රැස් කිරීම ප්‍රතිපාදනය විභාජනය ඊට පස්සේ අන්තර්ගහන හරි රැස් කරලා දීලා තියෙන්නේ පුතේ අපිට ඔක්කොම දේවතන පොදුකාර විදන් ටික ඔක්කොම රැස් කරලා දීලා තියෙන්නේ පොදුකාර විදන් පොතේ රැස් කරලා දීලා තියෙනවා අපිට වක්‍ර වේතන නිෂ්පාදන කළමනාකරක වැටු කොට නැගිරිපුරි යන්ත්‍රශය කාර්යරූප කරනශය විදුලි ගාස්තු වෙනන්නේ ඔක්කොම රැස් කරලා දීලා පොතේ රැස් කරලා දීලා තියෙනවා වියදම් 1 2 3 4 5 6 7 ඔය 7ෙන් රැස් කරලා දීලා තියෙන්නේ ප්‍රතිපාදන තියනවාද වෙන වෙනම මේ අංශයේ මේ වන් අංශය කියලා මොකක් හරි වියදමක් කිව්වද දේ රැස්කල් ඊට පස්සේ ප්‍රතිපාදන ටික ලියලින්නේ බෑ මොකක් හරි ප්‍රතිපාදනයක් තියනවාද දේ එතන මේ මෙතනම ප්‍රතිපාදනය නමුත් ගැළපිරලා හරි ප්‍රතිපාදනයක් තියනවාද කියන්නේ වෙන් කිරීමක් තියනවාද කියන්නේ දේ වෙන් කිරීමක් තියනවාද ඔතන නැද්ද තියනවා මොකද්ද පුතේ හරි ගොඩක් වදයි මොකද්ද පුතේ වෙන් කිරීමට තියෙන්නේ අර ගැළපිලි අංක 4 නේද 11 නිමෙවුන් ගබඩාවන් සදා වෙනත් නිෂ්පාදන පොදුකාර පිළිවෙල පිළි 190 70 30000යි අන්න ඒක ලියලා ඉන්න පුතේ එහෙනම් ලියන්න වෙනත් නිෂ්පාදන පොදුකාරය විස්තරය ලියන්න වෙනත් නිෂ්පාදන පොදුකාරය පදනමේ ලියන්න ඍජු ඍජු වේදමක් කියන නිසා නෙමෙයි ලිව්වේ වක්‍ර තමයි නමුත් අර ඒ දෙපාර්තමේන්තුවට බෙදලා දීපු නිසා අපි ඒක ඍජු කියලා ලිව්වා හරි පදනමේ ලියන්න ඍජු ලිව්වනේ पादन में लिया न रिजू, उधे एकतुआ किया देसी आनुवाय, एकतुआ देसी आनुवाय, देसी आनुवाय, उधे देसी आनुवाय आप इटे बेदला दिला दिनो एकलास से कर किया, देसी आनुवे एकलास से कर एकसी आनुवाय, एकलास से कर एकसी आनुवाय प्रतिपादन प्रतिपादन
දැන් නිෂ්පාදන පොදුකාර විධාන අනිත් ටික ලියමු අපි මොනවද තියෙන කියලා බලන්න නිෂ්පාදන පොදුකාර අනිත් ටික ලියමු මොනවද තියෙන පුතේ බලන්න වක්‍ර වේතන ලියන්න ඉස්සලම් වක්‍ර වේතන වක්‍ර වේතන මේ වක්‍ර වේතන බෙදන්න සුසු පදනම ලියලින් වක්‍ර වේතන බෙදන්න සුසු පදනම ලියලින් මොකද්ද තේ වක්‍ර වේතන බෙදන්න සුසු පදනම හරිද වක්‍ර වේතන බෙදන්න සුසු පදනම පොඩ්ඩක් ඉතින් බලලා කියන්න මට සේවක සංඛ්‍යාව ඔව් සේවක සංඛ්‍යාව ලියන්න සේවක සංඛ්‍යාව අනුපාතේ ඒකද මේ වැදගත් සේවක සංඛ්‍යාව අනුපාතේ කොහොමද තියෙන්නේ මුදේ කියන්න සේවක සංඛ්‍යාවේ අනුපාත කොහොමද තියෙන්නේ? මුදේ සේවක සංඛ්‍යාවේ අනුපාත තියෙන්නේ 1 1 20 යි minimum එකේ 12 යි 3 යි. 20 ට 12 ට 3 බෙදෙන්නේ නැහැ නේද? මුදේ සාමාන්‍යයෙන් ඍජු එක ඉස්සෙල්ලාම ලියන්නේ අපි ඈ. ඍජු එක නෙමෙයි ප්‍රතිපාදන. මුදේ ඍජු කියන්නේපා ප්‍රතිපාදන තමයි ඉස්සෙල්ලා ලියන්නේ අපි. නමුත් 2000 මාකින් එකේ මේක අන්තිමට ලියලා තියෙන්නේ. මට කරන්න දෙයක් නැහැ ඒක. සාමාන්‍යයෙන් මුදේ අපි දවා 2000 මාකින් එක බැලුවොත් මේ ටික ලියලා මේක අන්තිමට ලියලා තියෙනවා. නමුත් මම ඕගලන්ට උගන්වන්නේ රැස් කිරීම ප්‍රතිපාදන විභාජනය නේ නේ. ඒ නිසා ඉස්සෙල්ලම් පුතේ හැමදෙස්සෙම ප්‍රතිපාදන ලියලා ඉන්න පුරුදු වෙන්න. වක්‍ර වේතන සේවක සංඛ්‍යාව පුතේ සේවක සංඛ්‍යාව අනුපාත ගන්න වෙන්නේ ඕකමයි අයියේ. පුතේ සේවක සංඛ්‍යාව තියෙන්නේ 20යි 12යි 3යි 20 3ෙන් බෙදෙන්නේ නැහැ නේ 12 නම් බෙදෙනවා. වෙන බෙදෙන්නේ නැහැ නේ 20යි 12යි 3යි එකයි සංඛ්‍යාව ඕකමයි ගන්න වෙන්නේ. 20ට 12ට 3 20 අනු 12 අනු 3 හරිනේ බුදේ 20 එතකොට එකතුව කීයද තියෙන්නේ වක්‍ර වේතන වල එකතුව 750යි බුදේ 750 දාන්න වෙන්නේ 700ද එකතුව 750 තිබ්බට මෙතනට දාන්න වෙන්නේ 750ද 700ද කියන්නේ 700 ඇයි 700 දාන්නේ බුදේ ඔතන 750 තියෙන්නේ කර්මාංශාලාවයි පරිපාලනයි ඔක්කොම පරිපාලන මේකට අයිති නෑ මේක නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය විශේෂණ පත්‍රිකාව නේද එහෙනම් බුදේ ඔතන දාන්න ඉන්නවද පරිපාලනක වෙනම 3 ප්‍රශ්න විදියට අහනවා එහෙනම් මෙතන දාන්න බුදේ එකතුව 700යි 750 දැම්මත් වැරදි 50 පරිපාලන බුදේ 750න් 50 පරිපාලන පරිපාලනක වෙනම මේක මේකට අයිති නෑ එහෙනම් බුදේ 700 තමයි වෙදන්න ඕනේ 20ට 12ට 3 20යි 12යි 32යි 3යි 35යි 735 බෙදුවාම 20යි නේද 735 බෙදුවාම කැල් එකක් තියෙනවානේ 20 ඒවා 20ක් 400යි 20 ඒවා 12ක් 240යි 20 ඒවා 3ක් 60යි දැන් මුදේ මේවා මම දඩබඩ ගාද්දිත් මේවට ස්පීඩ් කියන්න එපා බුදු වාට කැල් එකක් දීලා තියෙනවා 735 බෙදලා 20යි කියන්නේ මං ටංගල් තමයි ඒකට ස්පීඩ් කිය අයෝස ස්පීඩ් හදනවා කියන්නේ එපා. උදේ දැන් මේකට වෙලා තියෙන උදේ සමරප්පන් කියලා මේක උගන්වනවා. 700 බෙදීම 35 කියලා උදේ දාලා මේක උගන්වනවා. ආ ඒම පන්ති තමයි හරි ෂෝක් කියලා කියන්නේ. මේ මොනවද ඒ කවුන්ට්ස් නෙමෙයි. ඒ වෙන මොනවද උගන්වන්නේ. දැන් මේක වාට කැල් එකක් තියෙනවා. අකවුන්ටින් ටික පුතේ මං හිමි උගන්වනවා. බෙදන වැඩි කරන්නේ වට පුතේ කැල් එක තියෙනවා. ඒ වට මේ පුරුදල් කර කර ඉන්න වෙලා නැහැ පුතේ ඔයගොල්ලන් ඈ. හරි. හරි ඊට පස්සේ මුතේ වක්‍ර වේතනින් පස්සේ නිෂ්පාදන කළමනාකරුවන්ගේ වැටු. නිෂ්පාදන කළමනාකරන වැටු. නිෂ්පාදන කළමනාකරන වැටු. ලිය. නිෂ්පාදන කළමනාකරන වැටු. මේ ඒක බෙදන්න පදනම මොකද්ද? සේවක උත්තර නෑ නේද රොමිනක්කා එකේ නෑ නමුත් යට මොකක් කර දුන්නද ඔය කලමනාකරු ඉන්න කතාව යට කොහෙ හරි දුන්නද පුතේ කියන්නකෝ නිෂ්පාදන කලමනාකරන වැටු ඔව් පුතේ දෙවනි ගැළපිල්ල තියෙනවා කලමනාකරුවන් සංඛ්‍යාව නිෂ්පාදන කලමනාකරුවන් සංඛ්‍යාව කියන්නේ නිෂ්පාදන කලමනාකරුවන් සංඛ්‍යාව පුතේ දෙවනි ගැළපිල්ල කියනවා කර්මාංශාලාවේ නිෂ්පාදන කර්මනාකරුවන් තුදෙනෙක් සේවයේ යෙදව ඇති අතර එයින් දෙදෙනෙකු එකලස් දෙපාර්තමේන්තුවේද අනිකා නිමෙඋන් දෙපාර්තමේන්තුවේද ඔය නිෂ්පාදන කර්මනාකරුවෝ ගබඩාවේ නෑනේ පරිපාලනයේ කොහොමත් නෑනේ
सेवे कराए उन एक का एक मासिक विसिपांड आए बुदे मासरे विसिपाहाई के अन्य तुंदेनाड मासरे हैत्तपाहाई मासरे विसिपाहाई के अन्य तुंदेनाड मासरे हैत्तपाहाई हैत्तपाहाई वो दोलहा हैत्तपाहाई वो दोलहा कील हैत्तपाहाई वो दोलहा कील बुदे नमस्य है ये नमस्य तो हम देती हैं ये नमस्य तो मैं मेती हैं नमस्य बुदे वेदन ने මේක කලමනා කරව දෙන්නයි මේක එක්කලා මේක නෑනේ හරි එහෙනම් බෙදන්නේ දෙකට එක දෙකට එක දෙකට එක දෙ 900 දෙක එක කියන්නේ 3යිනේ 900 3ෙන් බෙදුවාම 300යි නේද ඒක අනුපාතයක් කියලා දෙන්න බෑ හරිද අනුපාතයක් ගත විදිය පොඩ්ඩක් කියලා දෙන්නක සර් කියන්නේ කොතනද කොමලක්කන් දෙකේ කියනවා කර්මාංශාලාවේ නිෂ්පාදන කළමනා කරුවන් තිදෙනෙකු කර්මාංශාලාවේ නිෂ්පාදන කරන තිදෙනෙකු සිටියද ඇති අතර එයින් දෙදෙනෙකු 11 දෙපාර්තමේන්තුවේද අනෙක් කළමනා කරුවන් නිමෙන් දෙපාර්තමේන්තුවේද අනේ හරිද 11 එකේ කළමනා කරුව කීයද හරි හරි 75 ඇතුළ හරි 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 දෙන්නයි අරක එක්කෙනයි හරි නේ දෙකට එක අර 25000යි කියලා කිව්වා කඩේ යවන්න ඒතර තුන් දෙනාට 75 75 12 තමයි 900 घोटनागिरी सामान्य बयान भूमि प्रमाण भूमि प्रमाण भूमि प्रमाण अनुपात घोटनागिरी घोटनागिरी कर्मांशाला नमसी हेटार कर्मांशाला नमसी हेटार इतने कोहे का एक එකතු වෙන්නේ කොහේ එකත් එකතු වුණාමද ඔතන ඔතන එකතුවට ගොඩනැගිලි කුලී එකතුව දාලා ප්‍රශ්නාර්ථයක් දීලා තියෙන්නේ එතන එකතු වෙන්නේ පරිපාලනිකත් එකතු වුණාම මෙතනට ඕනේ අපිට පරිපාලන ඕනේ නැහැ මෙතන 900ට දැම්මා දැන් මේ 900ට බෙදන්න වෙන්නේ පුතේ කොහොමද 900ට මේ තුන් දෙක 11 මෙවුන් ගබඩාව එකම ගොඩනැගිලි තියෙනවායි කිව්වේ පුතේ බෝම් ප්‍රමාණය අනුපාත කොහොමද තියෙන්නේ 11 එකේ 24000 අරගේ 16000 8000යි 24000 10000 8000 කියන්නේ 8න් බෙදෙනවා. අ 3ට 2ට 1. 3ට 2ට 1. ඉතේ 3යි 2යි 6යි 900ට 6න් බෙදුවම කීයද පුතේ? කැල්ලකින් බලන්න. 900ට 6න් බෙදුවම කීයද එන්නේ? 160ද? ඉතේ 900ට 6න් බෙදුවම 160ද වුනේ? बल ओ एक सी हैट आए एक सी हैट ये वो तूना किया एक सी हैट ये वो तूना कहाँ रसिया सुअल
उपकरण शेयर कार्यालय उपकरण शेयर निष्पादन पदुकार कार्यालय उपकरण शेयर परिपाल परिपाल विभाग नागरिकपाल कार्यालय उपकरण शेयर विदुलिया कर्माशाला मित्र बला बला පරිපාලන දෙපාර්තමේන්තුව පීඩාදී ගොඩනැගිලා සමාගමෙන් 10000ක මාසික කුලියක් ගෙවන්න ලබන අතර ඒ වාර්ෂික විදුලි පරිභෝජනයේ කිලෝවොට් 500යි. ඉතින් මට කියන්න ඔය 400 තියෙන කිලෝවොට් ඔක්කොම කීයකටද? ඔය 400 තියෙන කිලෝවොට් කීයකටද ඔක්කොම? ඉතින් ඔය 400 තියෙන කිලෝවොට් ඔය 400 තියෙන මුදේ කිලෝවොට් පෑ කීයකටද? विभाग දන්න ටික හිමින් කරගෙන යන්න හරි කලබලේ 350යි එනම් මේ 350 4ට 2ට 1 350 පොදේ 4ට 2 කියන 7ෙන් බෙදන්න ඕනේ 350 7ෙන් බෙදුවාම 50යිනේ 50 ඒවා 4ක් 200යි 100යි 50 पारी, पारी
इतना पारीपाल एक प्रतिपादन करवाजन कर बिंदु आई नाम है पहाड़ पहाड़ पहाय विस्साई बिंदु देखा किधर हुई देखा देखा हतराय हत कोलाय विस्साई विसी नाम आई विस्सा ताई आर्दर 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 है क्लास के किये दे आर्दर है क्लास के किये बिंदु आई नाम आई दाह हताय विसी पहाय देखा किधर हुई देखा क्या तूने हताय दाह तुनाई दाह ताय विसी एकाई दस तुमसे बनाए दस तुमसे बनाए नहीं बुद्धे हार गे मां निमे उम्मे गे निमे उम्मे गे बिंदु आए हता हतरा एकोला है दाह तुनाए पहला है पहले अम्मा एकाक की दुरोई एकाए जेकाए तुनाए है नमे आए दोला है दाह तुनाए दस तुमसे बनाए वोला क्या लगा वो बीती मांगो बली बराए इधर सुनसी पनाए इधर पास से गबड़ा वकील बिंदु आए तुनाए है नामे है नामे है पालो है विस्सा है देखा कितुरुई तुंसी है अरे उधर मैं विभाजने प्राथमिक विभाजने इवर है मैं का नवती विभाजने कराना तो मैं प्राथमिक विभाजन में नवती विभाजने कराना ते पे उधर नवती विभाजने कराने के लकी हुए क्यों नहीं किए पास गबड़ाए मुल्को दुकार නමත් දින නැ සමානව කියන්නේ එහෙනම් මේ මේ 300 බෙදන්න කියලා කියන්නේ නේ කියන්නේ ගබඩාවේ පොදුකාර පිරිවැය නැවත විභාජනය ගබඩාවේ පොදුකාර පිරිවැය නැවත විභාජනය ගබඩාවේ පොදුකාර පිරිවැය නැවත විභාජනය කියලා කියන්නේ නැවත විභාජනය लक्ष पहालवा व्याकारी मट्टम कटानुव मेके वैले कराने यंत्र पैना ये एस्टमेंट तो यंत्र पैया गाने में लक्षित पाए दुआं पैया कट की जर के ले एक तमें अंतर कहना अनुपात मेके ते उधे आप इटे किनो मेहमन केलम ते क्या ने में मेगा पहार आये नहीं गले पीले बरन निष्पादन डिपार्टमेंट
मे लक्ष विशिपाक्या यंत्र पनास दहाक पेड़करा मे लक्ष पहल वाक्या यंत्र पैट दहाक पेड़करा एनाबूदे पैकट गाण हुआ पुड़वा मे लक्ष विशिपाया पै पनास दहाकड़े तो पैकट की हुआ मे लक्ष पहल यानी पै हेट दहाक पेड़ करो तेड करें हेट दहाक पेड़ करो एनाबूदे अंतर्घन अनुपात हुआ पुड़वा मुका दबेला देवन इलान එකලස්සා නිමෙවුම් දෙපාර්ට්මන්ට්ස් දා පොදු කාර්ය පිරිවේ අන්තර්ගහන අනුපාතය. පුතේ දෙපාර්ට්මන්ට් දෙක සඳහා වෙන වෙනම අන්තර්ගහන අනුපාතය හරනවා. ලියන්න 2 කියලා දාලා ඉස්සලම දෙපාර්ට්මන්ට් වල ලියන්න 2 කියලා දාලා හරි 2 කියලා දාලා දැන් මම 2 කියලා 2 කියලා දාලා अंतर्गहन अनुपाते समानाय अंतर्गहन अनुपाते समानाय लियान्न पुते तोर वारदी ने एस्टिमेट में लक्षित भाग याने एस्टिमेट तो गत पदु कार्य पिरवे लाभना उद्दे लक्षित भाग क्या ही केल तमे में एस्टिमेट तो करे एस्टिमेट तो गत पदु कार्य पिरवे विधि में उदे यंत्र पै पदर में नेत गाने के लिए हुए एस्टिमेट तो गत यंत्र पै क्या ने पुते एस्टिमेट तो गत यंत्र पै यंत्र पै देख मैं एस्टिमेंट बुद्धि है एस्टिमेंट तू गाते पदुकार फिर वे विधि में एस्टिमेंट तू गाते यंत्र पै एस्टिमेंट तू गाते पदुकार फिर वे विधि में एस्टिमेंट तू गाते यंत्र पै एस्टिमेंट तू गत यंत्र पै अरे दे एस्टिमेट लक्ष्य विशिपाय ने दे मैं एकलास के लक्ष्य विशिपाय क्या है कि एस्टिमेंट तू करा वेदी में दे लक्ष्य विशिपाय क्या है कि एस्टिमेंट तू करे पै किया क्या डर करो द दे आप इतने किया ना पै पनास दहाय अभी क्यों ने हाय में निकाल भी ले पै पनास दहाय के लिए क्यों हुआ ये नाम पै कट की है किधर पै कट है तो मेरे का दहास तो नहीं बह आई है मेरे का रुपया मेरे का पै वाली की तो ना रुपया दहास के लिए जान ना बह नहीं पै रुपया पनाह तो ये पै कट रुपया पनाह पै कट पनाह ये नाम ये भी तेरे हो निमे उन डिपार्टमेंट तो खेल लिया ला सूत्र लिया अंतर्गहन अनुपाते समानाय एस्टिमेंट तो गते पदुकारे पिरिवे विधिम एकेत एस्टिमेंट तो गते अंतर्पै लक्ष पहलवा लक्ष पहलवा क्या पै हेट दहा करो कि हुआ पै हेट दहाक वेड करो किला की हुआ पैकट रुपयाल किर देन पैकट किर विसिपाल विसिपाय पैकट रुपयाल विसिपाय उधे पैकट रुपयाल विसिपाय पैकट रुपयाल विसिपाय
पैकर रुपया विसी पहाई मारे पैकर रुपया विसी पहाई हर पुत्र एक का देखा है हरी विशेषण पात्रिका में निष्पादन पदुकार है कई डबल से या क्लास से पार्ट में तू पैकर पाना है नहीं मैं उनमें के पैकर विसी पाए ज्ञान में एक क्लास से के पुत्र पैक पड़ी करो रुपया पाना तो बात को मैं कर निष्पादन दाम पटांगा तेरे लाभना और दे निष्पादने पटांगा तो एक क्लास से के पुत्र पैक पड़ी करो रुपया पाना क्या ना मनोहरी बांधे हजार नंबर एक पैक गत्तो रुपया पाना है मैं के पैकर विसी पाए अरे मगर इधर बसे हाँ नहीं මුළු පරිපාලන පොදුකාර පිරිවැය පරිපාලන පොදුකාර පිරිවැය ටික එකතු කරලා හොයලා කියමු. දැන් අපි මේක වැඩක් නැහැ නේ අපිට. පරිපාලන පොදුකාර පිරිවැය එකද. පරිපාලන පොදුකාර පිරිවැය ටික දැන් අපෙන් අහන්නේ. හොයමු. පරිපාලන පොදුකාර පිරිවැය තුන නේ පුතේ. मुलुक पारिपालन पदुकार पिरिवेय मुलुक पारिपालन हरि बान पुते मनोवाद पारिपालन पदुकार दें तीन क्या ला बाल इकिन्ने का बाला बढ़िया भी इकिन्ने का बाला वाक्प्रवेतन तीन हम पाना हाँ पारिपालन के बदले पाना वाक මුළු වේක් වක්‍ර වේදනේ 700 පණ එකෙන් තර්මාන් ශාලාවේ 700 විතරනේ අපි අරගෙන ඉවි පරිපාලනකේ 50යි. ඔතේ උඹේ රුපියල් 1000 කියලා ලියලා ඉන්න. වක්‍ර වේතන 50යි. එදේ ලියන්න බලන්න ටග් ගාලිය. වක්‍ර වේතන 50යි. ලියන්න තනි ටග් ගාලිය. වක්‍ර වේතන 50යි ඊට පස්සේ මොනවද තියෙන්නේ බලන්න නිෂ්පාදන ගණන් කරලා පෙන්නේ නැහනේ ගොඩනැගිලි කුලිය නේද ගොඩනැගිලි කුලිය ගොඩනැගිලි කුලිය කිව්ද ගොඩනැගිලි කුලිය ගොඩනැගිලි කුලිය කර්මාංශාලා 960යි පරිපාලනංශ වෙනම තියෙනවායි කිව්වේ නේ මුදේ ඒ ගැළපිල්ල එක තිබ්බ 120 දෙන්න බලන්න පරිපාලන දෙපාර්තමේන්තුව පිළිගොඩ නැගෙන සදා සමාගම විසින් 10ක මාසික වැටුපක් මාස 10 ජවුරු 120 වෙනවා හරි. පුතේ ගොඩනැගිලි කුලිය 120යි. හරි 120 අවුලක් නෑ නේද? මාස 10 පරිපාලන ගොඩනැගිලි වෙනම තැනක තියෙන්නේ. ඊට පස්සේ මොනවද? යාන්ත්‍ර නෑනේ පරිපාලනාංශයේ. යාන්ත්‍රශේ නෑ. කාර්යාල උපකරණ ශේලිය කාර්යාල උපකරණ ශේපදී 50 30ම ලියලා ගන්න කාර්යාල උපකරණ ශේ ඒ 30ම පරිපාලනයකට කාර්යාල උපකරණ ශේ 30ම පරිපාලන විදුලි ගාස්තු 400 න් විදුලි ගාස්තු පුතේ 400 න් 350ක් ලිව්වා නේද නිෂ්පාදන එහෙනම් මෙතනට 50යි අවුලක් නැහැ නේ අපි වාගත් පරි 50 පැහැදි ගන්න ඕනේ නැහැ නේ 50යි වෙනා නිෂ්පාදන ගුව 290 කර්මාංශාවත ගැළපිලි මොකුත් නැහැ නේ පුතේ පුතේ ගැළපිලි වල වෙන මොකුත් නැහැ නේද කියලා බලන්න තියනවද කියලා බලන්න හරිම චෙක් කරන්න ඉස්සර ලකුණුනේ අපේ නේ අපේ ලකුණු නැති වෙන්නේ අපිට එහෙනම් ඔච්චරයි එහෙනම් උත්තරේ කියද කියලා බලන්න बिंदुआई पहाई देखा है हताई दहाई पहलवाई देसीय पन है दिलाक्ष पनस दहाई तो ये तुम्हें उत्तरे दिलाक्ष पनस दहाई दिलाक्ष पनस दहाई उत्तरे
පරිපාලනංශයේ පොදු කාර්ය පිරිවැය 250000යි. හරි. ඊට පස්සේ අහන ප්‍රශ්න වලට උත්තර ලියමුද අපි? ඒක නිෂ්පාදනය නොවන පොදු කාර්ය එකක්. 4. A භාණ්ඩයේ 1 එක නිෂ්පාදන පිරිවැය. පුද ඒ භාණ්ඩයේ 1 නිෂ්පාදන පිරිවැය. මට කියන්නේ නිෂ්පාදන පිරිවැය අයිති මූලිකාංග දෙක. නිෂ්පාදනයේ පොදු කාර්යය. අන්නරයි. දැන් නිෂ්පාදන පිරිවැය ලේකන මං ඉගැන්වුවේ පුතේ ඒ විදිහට මෙන්න මේ පාඩම් වලට. ආකෘති පාඩම් කරා නම් මේවා කරන්න වෙන්නේ නැහැ නේද? එන ප්‍රාථමික පිරිවැයදී රුද්‍රව රුෂ්මයේ ඍජු වෙනවා. ඒකට නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය දැන් මොනවා කළාද ගන්න වෙන්නේ? එකකට අන්තර්ග්‍රහණය කළා ගන්න වෙන්නේ. අන්තර්ග්‍රහණය කරන්නේ අන්තර්ගාන අනුපාතයේ රුපියල් 50 කියලා ගන්නවා 11 එකේ. නිමෙවුම් එකේ රුපියල් 25. ඒකද මේ දෙපා ඒ භාණ්ඩය හදන්න සත්‍ය ප්‍රය ගානේ මේ දෙක වැඩි කරාම එනවා කියලා දෙන්නවා. හරි අපි හදමු 4. ඒ භාණ්ඩේ නිෂ්පාදන පිරිවැය අහන්න. 4 प्राथमिक निष्पादन दुगार प्राथमिक प्राथमिक रुपया दास में निकाम है प्राथमिक प्राथमिक निष्पादन निष्पादन पनाहाय मट किया ඒ භාණ්ඩය 11 එකේ පැය කීයක් හදනවද? උදේ ඒ භාණ්ඩය 11 එකේ පැය කීයක් හදනවද? ඒ භාණ්ඩය හදන්න පුතේ 11 එකේ සත්‍ය පැය දෙකක් යනවා. ඒ කියන්නේ උදේ පැය දෙකක් 11 අංශයේ පුතේ ඒ භාණ්ඩේ පැය දෙකක් තියෙනවා. එතකොට පැයකට 50 ගානේ එතන පැය දෙකට රුපියල් 100යි. දැන් එතන ඒ දෙප අන්තර්ගහණය වෙන රුපියල් 100යි. නිෂ්පාදන පොදුකාරයේ 11 දෙපාර්තමේන්තුවෙන් 100යි නිමෙවුම් එකේ පැයකට 25යි පැයකට 25යි උදේ මේ ඒ භාණ්ඩේ නිමෙවුම් දෙපාර්තමේන්තුවේ පැය කීයක් තියෙනවද කියලා කියන්න පැය 3ක් ඔව් 3 ඒ භාණ්ඩේ පුතේ හදන්න නිමෙවුම් එකේ පුතේ පොලිෂ් කළා ඒ අනම්මනම් ගන්න පැය 3ක් යනවා ඒ භාණ්ඩයක් එතකොට පැයකට නිමෙවුම් එකේ රුපියල් 25යි පැය 3ට 75යි निष्पादन ඒ භාණ්ඩයක් හදන්න හදන්න කලින් තමයි පුතේ ඇස්තමේන්තු කරන්න රුපියල් 400ක් යනවා. එක ඒ භාණ්ඩයක් හදන්න රුපියල් 400ක නිෂ්පාදන පිරිවැයක් යනවා. ප්‍රාථමික වියදම් ටික 225යි වක්‍ර වියදම් පුතේ එකකට 175ක් අන්තර්ගහණය වෙනවා. ඒතර ඔක්කොම රුපියල් 400යි. හරි නේ? හොඳටම තේරෙනව නේද? හරි ඊට පස්සේ අහන්නේ මොකද්ද පුතේ? विकुणुम्मिलहान्ने
දීපාණ්ඩ විකුණුම් මිල හා පහ ඉතින් විකුණුම් මිල හොයත හැකි මේගොල්ල කියනවා හත්වෙනි ගැළපිල්ලේ විකුණුම් මත විකුණුම් මත පුතේ විකුණුම් මිල මත කියන එක තමයි හක කියලා වැදගත් තියෙන්නේ විකුණුම් මිල මත ලාභාන්තිකය ඒකේ 125යි B එකේ 120යි මොකද්ද ප්‍රශ්නයක් දෙ මෙතනදී ඒක 5000 කියන එක අදාළ වෙන්නේ නැහැ ඇයි ඒ මේ ගාන පටන් ගන්නේදී අපිට කියනවා ප්‍රපද ප්‍රශ්නයක් අහනවා ප්‍රශ්න උත්තර දෙලින්න පටන් ගනිද්දී දීලා තියෙන්නේ ඒක 5000ක් කියලානේ මෙතනදී ඒක මොකද කරන්න කියලා අහනවා මොකද ඒක 5000කට මේ ඇස්තමේන්තුනේ මේ ඇස්තමේන්තු කරපු කලාපදී අර වියදම් ටික ඒක 5000ක් හදන්න බලාපොරොත්තු වෙනවා හරිද දැන් අපි හදන්නේ එකක ගන්න තමයි මේ හොයන්නේ ඒ 5000 කියන එක මෙතනදී අදාළ වෙන්නේ නැහැ ඉතින් හරි ඒක නිකන් ඔයාව කඩේ යවන්න දුන්නේ හරි B බාණ්ඩ කියලා ලිව්වනේ ඉතින් දැන් B බාණ්ඩ අපිට ඉස්සලම හොයන්න වෙන්නේ මේගොල්ල කියන පුතේ විකුණුම් මිල නැහන්නේ ලාභයේ පුතේ විකුණුම් මිල මත ලාභයේ 120යි කියනවා එහෙනම් නිෂ්පාදන පිරිවැය හොයලා ඒකට ලාභ එකතු කරමු විකුණුම් මිල මත ලාභයේ 120යි කියනවා निष्पादन होयला लाभ एक प्राथमिक 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 निष्पादन अंतर्गाने निष्पादन रुपया निमेहुं निष्पादन बिंदु निष्पादन उच्चर उत्तरे निष्पादन विकुणुमिल लाभ दिया लाभ लाभ विकुणुमिलो लाभ विकुणुमिलो प्रश्न लाभ वागा गोड़ा का මේ 560 120ක් බල උත්තර දානවායි විකුණුම් මිල මත ලාභාන්තික 120යි කියනවනේ ගොඩාක් කට්ටිය මේකට 120ක් බල උත්තර දානවා පුතේ නෑ විකුණුම් මිලන්නේ 120 මේ මොකෙන්ද
මේ නිෂ්පාදන පිරිවැය මේකට සිරිස්සක් බලලා හරියන්නේ නැහැ මෙන්න මේ උත්තරේට සිරිස්සක් බලන්න ඕනේ තේරුණාද ගොඩාක් කට්ටිය පුදේ මෙතනට හදලා වරද්ද ගන්නවා විකුණුම් මිල මත 120ක් ඉතින් පුදේ ගොඩාක් කට්ටිය විකුණුම් මිල 120ක් බලනකොට මේකෙන් 120ක් නේ බලන්න ඕනේ කට්ටිය මෙතනින් 120ක් බලන්න නෑ පුදේ මේකේ පරිපාලන පිරිවැය එකතු කරන්න අවශ්‍ය නැහැ ඇයි ඒ පරිපාලන පිරිවැය පුදේ කතාවක් කියන්නේ නැහෙනි පරිපාලන එකතු කරන්න කියලා කියන්නේ නැහැ පුදේ නිෂ්පාදන නොවන ගන්න කියන්නේ නැහැ මේකල කියන්නේ විකුණුම් මිල මත ඒ භාණ්ඩේ පරිපාලන එක පුදේ අන්තර්ගහණය කරන්න එහෙම අපිට මුකුත් දීලා නැහැ ඒක පරිපාලන බිඳමක් ඒක මෙතනට ගන්න කියලා නැහැ පුදේ පරිපාලනයක් ගන්න අවශ්‍ය නැහැ පරිපාලනයක පුදේ ගන්න විදියක් කියලාත් නැහැනේ කියන්නේ විකුණුම් මිල මත 120ක් ලාභාන්තික තියා ගන්න. ඒක නිෂ්පාදන පිරිවැයට තමයි පුදේ බලන්න වෙන්නේ. මුළු පිරිවැය කියලා මුළු පිරිවැය හොයාගන්න විස්තර දීලා නැහැ. 50000ක් දීලා දිනවා 50000න් පුදේ එකකට කීයද කියලා අපි දන්නේ නැහැනේ. බාණ්ඩ 5000ක් අද නැයි කොට බාණ්ඩයකට ගන්නවද කියලා එහෙම මුකුත් කියන්නේ නැහැ. ඒ නිසා මෙච්චරයි. හරි. දේ එහෙනම් 100ට 20 විකුණුම් මිලට 100ට 20යි කියන එක ලියා ගන්න වෙන්නේ පුතේ විකුණුම් මිලට 100ට 20යි කියන එක විකුණුම් මිල තමයි 100 ලාභෙ 20 විකුණුම් මිල 100යි ලාභෙ 20යි එතකොට පිරිවැය කීයද පුතේ පිරිවැය 80යි දේ ඒ කියන්නේ 100 කියන්නේ මේක මෙතන 20 මේක නේද 80 කියන්නේ දේ මේකනේ 100 මේක 20 මේක 80 නේද කොට ඔය කතාව නේද ඔය කියන්නේ මෙහෙම මෙතන ලියන්න ඕනේ නෑ විකුණුම් මිල 100යි ලාභෙ 20යි පිරිවැය 80යි එතකොට 560ට ගොඩාක් කට්ටියෝදී 560ට 100ට 20ක් බල උත්තරේ දානවා එතකොට ඒගොල්ල වැරදි 560ට බලන්න ඕනේ 80ෙන් 20ක් 560 බලන්න 80 20 25ද උදේ B බාණ්ඩේ හදන A බාණ්ඩේ නෙමෙයි 20 ඇරෙවට කීයද දෙන්නේ කියන්නේ උදේ 560 80 20ක් කීයද කියන්නේ 140යි එහෙනම් මේකට 140 එකතු කරාම 0.10යි විකුණුම් මිල 700යි විකුණුම් මිල 700යි දේ හැදුවේ 2020 ඒ ලෙවල් ලකුණු 28ක් පුතේ ඔය ටිකට මුළු ගාන ලකුණු 28ක් ඈ ලකුණු 28ක් සමාගම් ගානට 40යි තියෙන්නේ මේ පොදු කාර්යයේ විතර 28ක් 2020 ඒ තා කෙටි ප්‍රශ්නක දෙකුත් තිබ්බා දැන් මේ කල්පනාව තමයි හදා ගන්න ඕනේ කවුන්ටින් වලදී හරි එන්න අභ්‍යාස අංක 374ට ටක් ගලෙන් මේකත් පාර විභාග ප්‍රශ්නයක් මේක උගන්වන්න දේවල් වගේක් තියෙනවා ඒක මම දාලා තින්නේ 374 කියවම අවශ්‍ය වන්නේ කියන දඬ එන්න පුතේ 374 අවශ්‍ය වන්නේ කියන දඬ එන්න ඉක්මනට එන්න අවශ්‍ වන්නේ කියන දඬ පුතේ accounting එක paper එකටයි දෙකටයි දෙකටම 400 යන්නේ 428ක් තමයි තියෙන්නේ සමාගම් ගානට 440ක් තියෙන්නේ හරි අද අපිට අග්ගාල සිලබස් ඉවර කරලා පේපර්ස් පටන් ගමු හරි එතකොට ඉතින් දැන් මේ පොදු කාර්ය ඉවරයිනේ අද බෑ ලබන සතිය කරාම පොදු කාර්ය ඉවරයි ඊට පස්සේ ආන්තික පිරිවැය ටික කොම ගාව ඇතින් ඊට පස්සේ ආයෝජන තීරණ ආයෝජන තීරණ ආයෝජන තීරණ පුතේ දැන් අර මේ මාසෙදී ටියුට් එක දෙන්නම් තව එක ටියුට් එකයි දෙන්න තියෙන පුතේ ඒ තියරි පන්ති ඉවරයි ඊට පස්සේ පේපර්ස් පටන් ගන්න තියෙන්නේ තියරි පන්තිය තව එක එක පේපර් එක ටියුට් එකයි දැන් ඔයාලට ආන්තික පිරිවැය දීලා තියෙන්නේ මේකෙන් පස්සේ ආන්තික ඊට පස්සේ ආයෝජන තීරණ. ඒකට වෙලා යන්නේ නැහැ මේ පාඩම් කරන්න. මගේ වැට් ටික ඉවරයි. ඉතින් පටන් ගන්න ඉතින් ලොකු බරක් මගේ ඔළුවේ තිබ්බේ. දැන් ටික ටික අඩු වුණා. දැන් ඔක්කොම බර වාගේ ඔළුවට ඇවිල්ලා තියෙනවා. හරි. මම ඔයගලන්ට කියපු දේ බය වෙන්න එපා. මම පුරුදු වෙන්න උගන්වන්නේ නෙමෙයි කියලා. මම මගේ වැට් ටික හරියටම කරලා දෙන්නම් කියලා ඔයගලන්ට කිව්වා. මම කිව්වා ඔයගලගේ වැට් ටික ඔයගල කරන්න.
एक तमाय नौकर है अरे किवान बते तुमसे अत्तर आवश्यवान नहीं एक विभाजन पादनम पहेदिलो दाक्कोमीन विभाजन पादनम पहेदिलो दाक्कोमीन पदुकार पिलवे विश्लेषण पत्रिका पिलेल करान देख एकलस निमकरी में अंशदा पिलवेन यंत्र पया श्रम पै एकलस क्रीमा निमकरी में अंशदा पिलवेन यंत्र पया श्रम पै गने एकलस से कर यंत्र पै निमकरी में कर श्रम पै पादनम कर गने पदुकार पिलवे अंतर्गान अनुपात वेनवेन में गाने क्रीम तूने एक्सा वाई संदा वेनवेन में एक के निष्पादन पिरुए एक्स के वाई के वेन वेन में एक निष्पादन पिरुए हानि हरे दे मैं गाना गोड़ाक पैदा कर एक यानि पाठ में हरी डम तेरे ने मैं काई तुंसी हत्तपाही कराम तुंसी हत्तपाही यानि दास नामे दास नामे दा है पेपर्स तुम अंधार निकल किया ने विषय के नगन बालम सामागमा एक्स वाई यानि वेन बांड देखा निष्पादने कराई एक्स बांडे वाई बांडे कर देखा खादनो एवा एकलस्सा निमकरी मांशारा गमन कराए क्या नुदे एकलस्सा निमकरी मांशारा गमन करने के निष्पादन अंश एक्स बांडित एकलस्से का हराया ना वाई बांडित एकलस्से का हराया ना एक्स का निमे उम्म हराया ना वाई का निमे उम्म हराया एवा निष्पाद दे पार्ट में इंदु अंश देखट गम एकलस्सा निमकरी मांश देखट सेवा सभी सदा वेनव ताक्षणिक सेवांश अद्वैत ताक्षणिक सेवांश तमें सेवांश जनवरी मसदेगत निष्पालन हतरादीलापालन गोडनगिलेवक सुन हतरादीलाधुकार विभाजन पदन बीम प्रमाण सेवक संख्या पारिभोजन तत्वपरीक्षाक्षण सत्य ऋजु पिरीवे प्राथमिक पिरीवे विश्वमे ऋजुना विनत्मे वेदगात्मक एक्स बांड वाई बांड एक के का आयवैगत सत्य दील दिन एक्स बांड पांसी अक्कदन वाई बांड हारसी अक्कदन वो तमें गाने वैदगात मत है हाथरों नी गाने पिरता है वैदगात पहा ताक्षणिक सेवा इमसुम गान पदनाम कर गे ना ताक्षणिक सेवा अंशे पदुकार क्रिया निष्पादन अंशे ते नैवति बजने की रीम हरे पदुकार क्रिया विशेषण पत्रिका हदन तक गाला निष्पादन अंश देखा है सेवा अंशे का है तक तक लगा ක්ලික් පන්න අද ගන්න අක්කල අද ගන්න වේගී निष्पादन पदुकार पिरुवे विशेषण पत्रिका उड़ीलिया निष्पादन पदुकार ते मेकर निष्पादन ये वितराय गाने ये आउट इसमें लाने मतलब क्या जिम्मा मवाचन ने किया किया मैं गैंड में अरे परिपालन का दावा दिला दी बने एक गाव गाने तू हदन निष्पादन पदुकार पिरुवे विश्लेषण पत्रिका पदुकार क्रिया निष्पादन पदुकार क्रिया विशेषण पत्रिका के लिए ला इस तरह विभाजन पादन एकत्व निष्पादनांश देखाई विभाजन अदनम तत्व निष्पादनांश देखाई एकलास निमेव ने एकलास निमेव सेवांश एकाई
ताक्षणिक सेवा अगला देखा हरद वैस्क्रीम प्रतिपादने विभाजने अंतर्गहन ओके ने मुझे पिवरा तरने अंतर्गहन ने करने का लिंग मुझे मेथु न करला मे पात्रिका वगैरह अंतर्गहन अनुपात दिवाग निंगने पे ते रेस्कल दिलती ना तरने बिया हातरा අත්පාන ගොඩනගිනනතු විදුලිය සේවක සුබසාධන. ඉතින් රැස් කරලා තියෙනවා එකකවත් ප්‍රතිපාදන තියෙනවද නෑනේ. ඉතින් ඔය ගෲප් තත්පාන පිරිවැය ගොඩනගිනනඩත්තු විදුලිය සේව උත්තර හතරයි දීලා තියෙන්නේ. ඔය හතරයක්ක ප්‍රතිපාදන නෑ. එහෙනම් මුදේ මේක ප්‍රතිපාදන නෑ. විභාජන හතරක්මයි තියෙන්නේ. කරමු විභාජනය කරමු. ඉස්සෙල්ලාම ලියන්න. තත්පාන පිරිවැය. තත්ව पालन पिरिवे यानि तत्त्व पालन पिरिवे विभाजन पादन में लिया ने मुकाद दिए तत्त्व पालन पिरिवे विधान ने पादन में मुकाद दिया तो ये तत्त्व पालन पिरिवे विधान ने सुसु पादन में दिया ने तत्त्व पालन पिरिवे विधान ने सुसु पादन में तत्त्व परीक्षा गान लिया तत्त्व පරීක්ෂා ගණන ඉතින් අනුපාත දානිට බදිනකොට මම එහෙම ලිව්වහම තත්ත්ව පරීක්ෂා ගන්න කියලා ඉස්සරහම අනුපාත දෙමන ලේසි පුතේ තත්ත්ව පරීක්ෂා ගණන සර් උතෙන්ද දාන අනුපාතය අනිවාර්යද නැත්නම් 50 බෙදීම 20 වැඩි කිරීම 4 කියලා ගත්තත් හරි නේද ඈ ලකු අනුපාතය අනිවාර්යයෙන්ම දාන්න ඕන නැත්නම් ලකු නෑ තත්ත්ව පරීක්ෂා ගණන දැන් වැදගත් මේක එක ලකුණු වැඩි නම් වෙන්නේ මෙයා බෙදලා බෙදුම් අරදුනත් එතන ලකුණු හම්බෙනවා තත්ත්ව පරීක්ෂා ගන්න කොහොමද තියෙන්නේ 4ට 16 සේවාංශ නෑ හතරට 16 16 කියන්නේ 1ට 4 1ට 4 තියෙන එක තියෙන්න ඕනේ. ඒකට තමයි වැඩිම ලකුණු ඈ. ගොඩක් කට්ටිය ඒව නැතුව අනිත් ඒවා ටික හදන ඕන එක නැහැ. 1ට 4. එතකොට එකතු වුණු දේ තියෙන්නේ 50යි. 50යි 50 1ට 4 කියන්නේ 5 බෙදුවම 10යි. 10යි 40යි නිවිලා. අර ඊට පස්සේ ගොඩනැගිලි නඩත්තුව ලියන්න ගොඩනැගිලි නඩත්තුව ගොඩනැගිලි නඩත්තුව ඒ විභජන පදනමේ ලියන්න ගොඩනැගිලි නඩත්තුවට විභජන පදනම මොකද්ද ගොඩනැගිලි නඩත්තුවට විභජන පදනම බිම් ප්‍රමාණයද හරියන්න බිම් ප්‍රමාණය බිම් ප්‍රමාණය අනුපාතය දාන්න ඕනේ කියනකොට ඒක අනුපාතය කොහොමද තියෙන්නේ බිම් ප්‍රමාණය අනුපාතය 800ට 1400 200 කැටි කරලා කියන්න මට 200 න් බෙදලා හැකි 4ට 7ට 1 4ට 97 91 4 7 1 හතර හත එක එතකොට එකතුව තියෙනවා මුදේ ඔක්කොම 60
किलोवाट पर लेने तूने तो हाथ रेगा दर बारे में तूने हाथ रेगा भी किला तुम सी ये टा सी ये क्या तूने हाथ रेगा था तूना तूना आनु हाथा आनु एक तेरे दे बिजली थी ना उसको मैं एकोलस दहाई एकोला हार दहाई सही नहीं एकोला हाई तूना यहाँ ताई दहाई का एकोला हाई ये तीन बिजली हम एकाई तूना ही हाथाई एक कम तो अपन तूने हाथा एक कम सेवक शुभ साधन सेवक शुभ साधन सुधन सेवक संख्या सेवक संख्या सेवक शुभ साधन पदन सेवक संख्या मत ज्ञान अनुपात सेवक संख्या दील दीन आप හතලියට හැටහයට දහය කෙටි කරාම හතලියයි හැටහයයි දහයයි කෙටි කරාම දෙකෙන් නේ බෙදෙන්නේ වෙන බෙදෙන්නේ නෑනේ විස්සට තිස්තුනට පහද විස්සට තිස්තුනට පහ විස්සට තිස්තුනට පහ විස්සට තිස්තුනට පහ देसी दिस सतेंग में तंत्र के लिए तुनाई तुनाई तुने हाथा है तो तुनाई पाई हाथा है दोलाई दहाटाई ककितरुई पहाई अटाई दहाट रे कसी आदर दिस सताई में तो ना दासी तीन बार से अभी तो पकाते क्यों हुए में ताक्षणिक सेवांश एक में देखा बेदान नॉन मुगा पदनाम कर गिना था ताक्षणिक सेवा अंशे
පොදුකාර්ය පිරිවැය නැවත විභජනය යන් නැවත විභජනය කියලා තාක්ෂණික සේවා විමසුම් ගණන පදනම තාක්ෂණික සේවා විමසුම් ගණන තාක්ෂණික සේවා විමසුම් ගණන පුතේ අනුපාතය අපිට දෙනවා 25 කියන්නේ 1:3 තාක්ෂණික සේවා විමසුම් ගන්න තියෙන පුතේ අනුපාතය 1:3 1:3 දැන් ඉරාක ක්‍රමේ 16 තමයි බෙදන්නේ ආයි ඒ 16 තමයි බෙදන්නේ මේ 16 4න් බෙදුවාම 4යි 4යි 12යි ක්‍රමෙට එකතු කරන්න 237යි 77යි 10යි 5යි 6යි 160යි මුළු අන්තර්ගහන අනුපාත වෙනම ගන්න කිරීම හරි අන්තර්ගහන අනුපාත වෙමු දැන් තමයි වැදගත්ම හරිය අන්තර්ගහන අනුපාත හොයන්න යන්නේ අපි අන්තර්ගහන අනුපාත හොයන්න යන්නේ ඉස්සලම ලියන්න පුතේ මොන දෙපාර්තමේන්තුවද 11 දෙපාර්තමේන්තුව කියලා ලියන්න මාතෘකාව ලියන්න අන්තර්ගහන අනුපාතයේ සමාන මේක වැදගත් ලියන්න අන්තර්ගහන අනුපාතයේ සමානයි අන්තර්ගහන අනුපාතයේ සමානයි ඇස්තමේන්තු ගත මුළු ඇස්තමේන්තු ගත පොදු කාර්ය පිරිවැය බෙදීම ඇස්තමේන්තුගත පොදු කාර්ය පිරිවැය බෙදීම පුතේ 111 ඇස්තමේන්තුගත යන්ත්‍රපෑ ඇස්තමේන්තුගත යන්ත්‍රපෑ වලින් බෙදන්න ඇස්තමේන්තුගත යන්ත්‍රපෑ ඇස්තමේන්තුගත යන්ත්‍රපෑ ඉවත් අන්තර්ගහන අනුපාතය සමානයි ඇස්තමේන්තුගත මුළු පොදු ඇස්තමේන්තුගත පොදු කාර්ය පිරිවැය බෙදීම ඇස්තමේන්තුගත යන්ත්‍රපෑ හරි එතකොට ඇස්තමේන්තුගත පොදු කාර්ය පිරිවැය 70000 බෙදීම හරිද 70000 බෙදීම ඇස්තමේන්තුගත යන්ත්‍රපෑ කීයද 11 දෙපාර්තමේන්තුවේ කියන උත්තරේ 11 දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුගත යන්ත්‍රපෑ කීයද ගැලපිලි අංක 4න් පාඩු උදව්වක් ගත හැකි මොන උදව් කරාම කිදුවේ 11 දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුගත යන්ත්‍රපෑ ගාන 3යි 3යි තව උත්තර 11 දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුගත යන්ත්‍රපෑ ගාන කීයද 2.5 ඇවිල්ලා තියෙනවා 2:30 ඇවිල්ලා තියෙනවා 3 කිව්වා netmi hari uttare diila tiyenawa anith lamai weradi de netmi kiyana putha vitarai hari uttare diila tiyena anith kattiye weradi supun hari
सुपुन रविशान हरी अनित काटिये वैरदी गीतिका वैरदी शाशिका वैरदी काउद माल माल का नहीं द वैरदी पुते हरी पुते वो एकान मंदे में उन नोकु गाना नोन निसा इशारा सेवांदी वैरदी हरी पुते आगे निन्न मंग किला देना दे पुते एस्तमें तू का तो पदुकार हैत्ता दा बेदानो ने එකලස් දෙපාර්තමේන්තුවේ වැඩ කරන්න බලාපොරොත්තු වෙන යන්ත්‍රපය ගාණි නේද එහෙමනේ 77000 බෙදන්න ඕනේ එකලස් දෙපාර්තමේන්තුවේ වැඩ කරන්න බෑ පුතේ මට කියන්න එකලස් දෙපාර්තමේන්තුවේ x භාණ්ඩයක් හදන්න පෑ කීයක් යනවද පුතේ එකලස් දෙපාර්තමේන්තුවේ x භාණ්ඩයක් හදන්න පෑ කීයක් යනවද සත්‍ය නෙමෙයි අස්තමේන්තු සත්‍ය වෙන්නේ ඕනේ අන්තර්ග්‍රහණය කරන්න දැන් ඕනේ පුතේ අස්තමේන්තුනේ ඇස්තමේන්තු පැයයි පුතේ පැය තේරුණාද 11 දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තු එක පැයයි x භාණ්ඩයක් හදන්න පොඩ්ඩක් x භාණ්ඩයක් හදන්න ඇස්තමේන්තු පැය එකයි හරි පුතේ මේ දෙපාර්තමේන්තු y භාණ්ඩත් හදනවා 11 දෙපාර්තමේන්තුවේ x භාණ්ඩෙත් හදනවා y භාණ්ඩෙත් හදනවා x භාණ්ඩයක් හදන්න ඇස්තමේන්තු පැය එකයි y භාණ්ඩයක් හදන්න ඇස්තමේන්තු පැය එකමාරයි. ගොඩක් කට්ටිය මේ දෙක එකතු කරලා දෙකමාරයි කිව්වේ ඒගොල්ලෝ වැරදි. මේ හේතුව x භාණ්ඩ එකක් හදන්න පැයයි. ඒ වගේ x භාණ්ඩ කීයක් හදනවද? 500ක් හදනවා. x භාණ්ඩ 500ක් හදනවා. දේ ඔක්කොම x භාණ්ඩ 500ක් හදනවා. ඒතර x ඒ එකලස් දෙපාර්තමේන්තුවේ x භාණ්ඩයක් හදන්න පැයක් යනවා. ඒතර භාණ්ඩ 500ක් හදන්න පැය 500ක් යනවා. ඒතර මේ y භාණ්ඩෙත් එකලස් කරන්න ඕනේ. y භාණ්ඩය එකලස් කරන්න පැය එකමාරක් යනවා. y භාණ්ඩ 400ක් හදනවා. ඒතර මේ y භාණ්ඩ 400 හදන්න පැය එකමාර ගානේ y භාණ්ඩ 400 හදන්න පැය එකමාර ගානේ එකලස් එකේ y භාණ්ඩ ටිකට වැඩ කරන්න වෙනවා පැය 600ක්. දර්පතේ එකලස් දෙපාර්තමේන්තුව මේ x හා y කියන භාණ්ඩ හදන්න පැය x භාණ්ඩ 500 හදන්න පැයකට 500 ගන්න පැය 500ක් වැඩ කරන්න ඕනේ එකලස් එක y භාණ්ඩ 400 හදන්න එක භාණ්ඩයකට පැය එකමාර ගානේ පැය 600ක් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා ඒකට ඔක්කොම ඇස්තමේන්තු පැය 1100යි ඇස්තමේන්තු පැය 1100යි තේරුණාද ළමයිනේ ඇස්තමේන්තු පැය 1100යි. එහෙනම් පුතේ මේ 77000 කියන්නේ එකලස් දෙපාර්තමේන්තුවේ පැය දෙකමාරක් වැඩ කරොත් නෙමෙයි පැය 1100ක් වැඩ කරොත්. ඉතින් තේරුණාද ඔක්කොම වැරදි කට්ටියට පැහැදිලිද දැන්? පැය 1100ක් වැඩ කරොත් පැයකට රුපියල් කීයද කියන්නේ? පැයකට කීයද එන්නේ පුතේ? 77000 බෙදන්න 1100. 77000 1100 බෙදුවාම පැයකට රුපියල් 70ද? 70යි. පැයකට රුපියල් 70යි. මෙ මේ 1100 හොයන්න තමයි ඔය ගානේ මන් දැම්මේ ඈ. ඇස්තමේන්තු පැය ගාන. 77000ක් යයි කියලා අපි හිතුවා. 77000ක් කියන්නේ මොදේ? පැය 1100ක් වැඩ කරොත්. ඇයි? x භාණ්ඩ 500ක් හදනවා y භාණ්ඩ 600ක් හදනවා දෙකෙන් පුතේ ඇස්තමේන්තු පැය ගාණෙන් වැඩි කරලා ගන්න. තේරුණාද? එහෙනම් හරිද මුදේ? නිමියන් දෙපාර්තමේන්තුවක් හදන්න. මේක ලියාගත්තද? මේක හරි නේ? අගන්නම් මම. නිමියන් දෙපාර්තමේන්තුව යන් නිමෙඋන් දෙපාර්තමේන්තුව ඉවත් නිමෙඋන් දෙපාර්තමේන්තුව යන් අන්තර්ගහන අනුපාතය සමානයි ඇස්තමේන්තුගත පොදුකාර පිරිවැය බෙදීම
ඇස්තමේන්තු ගත ශ්‍රමපෑ දෙ නිමෙවුන් දෙපාර්තමේන්තු ඇස්තමේන්තු ශ්‍රමපෑ නෑ නෑ උදේ 1100 ගියේ මොන දෙපාර්තමේන්තුවේද ඒ එකලස් දෙපාර්තමේන්තුව තමයි පැය 1100ක් වැඩ කරන්නේ මේ උන් දෙපාර්තමේන්තුවේ පැය ගන්න හොයා ගන්න හදන්න අග්ගාර 160000 බෙදීම මේ මට කියන්න නිමේ උන් දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තු පැය ගන්න කීයද මේ 160000 කියන්නේ නිමේ උන් දෙපාර්තමේන්තුවේ x බාණ්ඩේ y බාණ්ඩේ දෙකම හදනවා පුතේ දෙකටම පැය කීයක් වැඩ කරන්න වෙයිද කියන්න පැය කීයක් වැඩ කරන්න වෙයිද පුතේ වා ගන්න වෙනවා උදේ මේ නිමෙවුම් මාංශර x බාණ්ඩ 500 හදන්න හැදුවේ නැහැ තාම. පැය 4ක් යයි කියලා හිතනවා. පැය 2000ක් වැඩ කරන්න. y බාණ්ඩයක් හදන්න ඇස්තමේන්තු පැයනවා 3ක් නිමෙවුම් එකේ. ඒ වගේ හදන 400ට යනවා 1200ක්. එතකොට ඔක්කොම පැය. පැය 3200ක් වැඩ කරන්න වෙනවා. පැය 3200ක් වැඩ කරන්න වෙනවා එතකොට 160000 බෙදන්න 3200 160000 3200 බෙදුවාම උත්තරය කියන්නේ 160000 බෙදන්න 3200 දෙ 160000 3200 බෙදුවාම කියද උත්තරය කියලා බලන්න 160000 3200 බෙදුවාම පැයක රුපියල් කීයද බෙදෙන්නේ පැයක රුපියල් 50යි පැයකට 50යි පැයකට 50යි ඊට පස්සේ මොකක්ද අහන්නේ කියලා බලන්න ඊට පස්සේ අහනවා x සහ y සඳහා වෙන වෙනම එක එක නිෂ්පාදක x එකේ y එකේ වෙන වෙනම නිෂ්පාදන පිළිවෙල හරි මම x එකේ හදනවා හරි ලේසි මම x එක හදුවෙන් පස්සේ y එක වාට තනියෙන් දෙන්නේ හදන්න මම හරි මෙහෙම හදා ගන්න පොදේ පිටුව निष्पादन पीरियड प्राथमिक निष्पादन प्राथम x එක මන් තනියෙන් හදනවා y එක වාර තනියෙන් හදන්න දෙන්න මෑ x බාණ්ඩේ ඉතින් නිෂ්පාදන පිළිවෙල අහන්නේ නිෂ්පාදන පිළිවෙල ඇතු වෙන ඍජුව ඍෂ්මයේ ඍජු වෙනත් මේක දෙනවා තුන්වෙනි ගැළපිල්ලේ විදුත් ද්‍රව්‍ය x බාණ්ඩයක ඍජුව රුපියල් 300යි විදුත් ශ්‍රමය x බාණ්ඩ එක ඍජු ශ්‍රමය කීයද බලන්න x බාණ්ඩ එක ඍජු ශ්‍රම පිරිවැය රුපියල් 500යි ඒක ඍජු ඒක වියදම ගියා ඍජු වෙනත් මේ y එක වාර නිකන් දාගෙන තියෙන මෙතන ඉස්සරෙන් දාගෙන යන කිනු y එක x එම හදුවා y එක වාර લેසි ඍජු වෙනත් පුතේ ඍජු ද්‍රව්‍ය පිරිවැයෙන් 180යි දැන් අර y y බාණ්ඩ වෙනම එකක් තියෙන්නේ
ඒකක ඍජු වෙනක් වියදම් ඍජු ද්‍රව්‍ය පිරිවැයෙන් 180යි මේකෙන් 180යි 300 180යි කියන්නේ 240යි එතකොට මේ ටික එකතු වෙනවා 0.4 3 5 8 10 1040යි ඒක තමයි ප්‍රාථමික පිරිවැය ඒක තමයි උදේ ප්‍රාථමික පිරිවැය x බාණ්ඩේ ප්‍රාථමික පිරිවැය 1040යි ඔකට නිෂ්පාදන පොදුකාර පිරිවැය අන්තර්ගාණය කරලා ගන්න ඕනේ ලියන්න නිෂ්පාදන පොදුකාර පිරිවැය උදේ x බාණ්ඩේ හදන්න එකලස් දෙපාර්තමේන්තුවයි නිමියුම් දෙපාර්තමේන්තුවයි දෙකම වැඩ කරනවා එකලස් දෙපාර්තමේන්තුවේ නහගන්න උදේ වැඩගත් පෑයකට රුපියල් 70යි මේක වහාගත්තේ අස්තමේන්තුවද පොදුකාර පිරිවැය අස්තමේන්තුවද යන්ත්‍ර පෑය වලින් බෙදලා පෑයකට 70යි. මේ 70 වැඩි කරන්න ඕනේ x බාණ්ඩයක් හදන්න යන මොන පෑය වලින්ද? මේ අන්තර්ග්‍රහණය කරන්නේ අන්තර්ග්‍රහණ අනුපාතය යන්නේ අස්තමේන්තුකද පොදුකාර පිරිවැය අස්තමේන්තුකද යන්ත්‍ර පෑය වලින් බෙදලා අන්තර්ග්‍රහණ අනුපාතය හදාගත්තේ 70යි. දැන් පෑයකට 70යි. එහෙනම් x බාණ්ඩයක් හදන්න යන x බාණ්ඩයක් හදන්න යන එකලස් දෙපාර්තමේන්තුවේ පැයකට යන ගාන හොයාගන්න ඕක වැඩි කරන්නේ මොකෙන්ද? මේ x බාණ්ඩයක අස්තමේන්තු පැයයි සත්‍ය පැය දෙකයි. මොකෙන්ද වැඩි කරන්නේ? මේ අන්තර්ගහණය කරන්නේ අන්තර්ගහන අනුපාතය සත්‍ය පැය පැයකට 70යි පැය දෙකක් යනවා මේ x බාණ්ඩයක් හදන්න. අර අස්තමේන්තුනේ පැය සත්‍ය පැය වලින් වැඩි කරන්න. සත්‍ය පැය වලින් මේක දෙකකින් වැඩි කරන්නේ. දෙවොලි එතනින් අන්තර්ගහණය වෙනවා රුපියල් 140ක්. ඉතින් මේ ගාන දෙන්නේ හේතුවක් ඇතුව ගෙලන් වාටම තේරෙනව නේද? එහෙනම් නිමෙම් දෙපාර්තමේන්තුවේ පැයකට රුපියල් 50යි. මේ නිමෙම් දෙපාර්තමේන්තුවේ x බාණ්ඩයක් හදන්න යන සත්‍ය පැය ගාන කීයද? නිමෙම් දෙපාර්තමේන්තුවේ x බාණ්ඩයක් හදන්න යන සත්‍ය පැය ගන්න පැයකට 50යි සත්‍ය පැය 3ක් යනවා පුතේ x බාණ්ඩයක් හදන්න 3ෙන් වැඩි කරන්න 50 වැඩි කිරීම 3 150යි එතකොට පුතේ අන්තර්ගහණය වෙන මුළු පොදු කාර්යය 290ක් වෙන 140 150 290ක් වෙනවා ඒක ප්‍රාථමික පිරිවැය එක තුනම ඒකක නිෂ්පාදන පිරිවැය වෙනවා බිඳුවයි 4 4 8 5 13 එකක් ඉතුරුයි 3 1330යි. ඕක තමයි x බාණ්ඩ එකක නිෂ්පාදන පිරිවැය. x බාණ්ඩ එකක නිෂ්පාදන පිරිවැය. එහෙනම් හොයන්න y බාණ්ඩ එක නිෂ්පාදන පිරිවැය තනියම හොයන්න. තනි හද.
बल देना भी उत्तर ठीक है बल मुने वाई बांड में प्राथमिक द्रव्य वाह्य के द्रव्य रुपया देसी आय वाह्य के द्रव्य रुपया देसी आय वाह्य के ऋजु समय तुन सी आय वाह्य के ऋजु वेनाथ बान दे वाह्य के ऋजु वेनाथ तेन को बारान वाह्य के ऋजु वेनाथ तेन ने वाह्य के ऋजु वेनाथ तेन ने वाह्य के ऋजु वेनाथ ने श्रम पिरिवैन रुपया सीर विसिपाय श्रम पिरिवैन सीर विसिपाय श्रमय तुन सी आय मेकेन सीर विसिपाय क्या ने हत्त पाय मेकेन सीर विसिपाय बेरो ने वैर दिया हत्त पाय एना मुझे प्रातम पिरिवैन वा पाय हताय देखाय तुनाय पाय पांसी हत्त पाय दे प्राथमिक पिरिवैन पांसी हत्त पाय उत्तर उत्तर निष्पादन तेरुना අන්තර්ගාන අනුපාතය හොයන්නේ ඇස්තමේන්තුගත මුළු පොදුකාර පිරිවැය ඇස්තමේන්තුගත ඒ පෑ ගානෙන් බෙදලා ඒක අන්තර්ගහණය කරන්නේ ඒ අන්තර්ගාන අනුපාතය සත්‍ය පෑ වලින් වැඩි කරලා හරි මේ ප්‍රශ්න ඉවර නේද පුතේ අක්ගලම අපි ඊළඟට 375 ඉතින් අද කරේ හොඳම වැට් ටිකක් ඈ පුතේ මම දකින්නේ මේක තමයි 375 තමයි निष्पादन विश्लेषण पत्रिका प्राश्यपोड़ी मेक तेरनवाई मुल पाड़ तेरुंगी मेसेज मट उत्तर मेक उत्तर देखा उत्तर देनेगम सत्व යන්තු දෙපාර්තමේන්තුව එකලස් දෙපාර්තමේන්තුව නිමුන් දෙපාර්තමේන්තුව යනුවෙන් පිරිවැය මධ්‍යස්ථාන තුනක් ඇත. පුතේ තුනම නිෂ්පාදන අංශ. යන්තු දෙපාර්තමේන්තුව එකලස් දෙපාර්තමේන්තුව නිමුන් දෙපාර්තමේන්තුව කියලා දෙපාර්තමේන්තු පොද අංශ තුනයි තුනම නිෂ්පාදන අංශ. සමාගමේ පිරිවැය ගණකාධිකාරීවරයා පහත දෑ අනුගණනය කර ඇත. සමාගමේ පිරිවැය ගණකාධිකාරීවරයා මෙන්න මෙය හොයලා යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුගත මුළු පොදුකාර පිරිවැය 20000යි.
යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ පුතේ ඔක්කොම පොදු කාර්ය පිරිවැය 20000යි හරි යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ 20000යි පුතේ ඒගොල්ලා පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතයේ යන්ත්‍ර පැයකට 2යි කියලා හොයලා ඔය 2 ආවේ කොහොමද පුතේ යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ අන්තර්ගහන අනුපාතයේ යන්ත්‍ර පැයකට රුපියල් 2යි කියලා ඇවිල්ලා මං අහන්නේ ඔය 2 ඒගොල්ලෝ හෙව්වේ කොහොමද යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ යන්ත්‍ර පැයකට අන්තර්ගහන අනුපාතයේ රුපියල් 2යි කියලා ඒගොල්ලෝ හොයලා අන්තර්ගහන අනුපාතයේ රුපියල් 2යි කියලා හොයලා යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ පැයක් වැඩ කරලා රුපියල් 2යි කියලා ඒගොල්ලෝ හොයලා ඒගොල්ලෝ හෙව්වේ කොහොමද පොදු කාර්ය පිරිවැය 20000ක් තියෙනවනේ ඒ 20000 බෙදුවා මොකෙන්ද 20000 බෙදුවා මොකෙන්ද ඇස්තමේන්තුගත මොන පැයවලින්ද උත්තර දෙන්න මට ඔය ඇස්ත 20000 බෙදුවා ඇස්තමේන්තුගත මොන පැයවලින්ද උත්තර දෙන්න මට ඒකයි ඕනේ ඇස්තමේන්තුගත මොන පැයවලින්ද බෙදුවේ යන්ත්‍ර පැය ගානෙන් බෙදුවේ මට කියන්න ඇස්තමේන්තුගත යන්ත්‍ර පැය කීයෙන්ද බෙදුවේ දෙක ආවේ කොහොමද කීය කීයෙන් බෙදලා ඔය 20000 ඇස්තමේන්තුගත යන්ත්‍ර පැය වලින් බෙදුවාම පැයකට රුපියල් 2යි කියලා ආවා පැය කීයෙන්ද බෙදුවේ ඇස්තමේන්තුගත යන්ත්‍ර පැය ගාන කීයද කියලා කියන්න 10000යි කියලා ඔක්කොම තේරුණාද 10000යි කියලා ඔක්කොම තේරුණාද තේරෙන්න ඕනේ හරි ඔන්න ඊට පස්සේ පිරිවැය ගණකාධිකාරීවරයා ඒ නැමැති නිෂ්පාදනයේ කිය මෙතන XY වගේ ඒ කියන භාණ්ඩය මගින් අන්තර්ගහණය කරන ලැබූ පොදු කාර්ය පිරිවැය රුපියල් 10000යි උදේ මේ යන්ත්‍ර දෙපාර්තමේන්තුවෙන් ඒ කියන භාණ්ඩේ හදන්න රුපියල් 10ක් අන්තර්ගහණය වෙලා මට කියන්න ඔය 10 ආවේ මොකක් මොකෙන් වැඩි වෙලාද අන්තර්ගහණය වෙලා රුපියල් 10ක් මට කියන්න ඔය ඒ කියන භාණ්ඩේ හදන්න යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ රුපියල් 10ක් අන්තර්ගහණය වෙලා මට කියන්න 10 අන්තර්ගහණය කරේ මොකෙන් මොකක් වැඩි කළාද කියන්න උදේ අන්තර්ගහන අනුපාතය රුපියල් 2 සත්‍ය පැය වලින් වැඩි කළා සත්‍ය පැය කීයද එහෙනම් ඒ භාණ්ඩයක් හදන්නේ යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ සත්‍ය පැය කීයක් යනවාද අන්තර්ගහන අනුපාතය රුපියල් 2යි ආවේ මේගොල්ලෝ අන්තර්ගහණය කළා 10ක් ඒ කියන්නේ රුපියල් 2 සත්‍ය පැය වලින් වැඩි කරා සත්‍ය පැය 5යි හොඳටම හොඳයි වෙරි ගුඩ් තේරුණාද උදේ පාඩම තේරුම් අරන් එහෙනම් එකලස් දෙපාර්තමේන්තුවට එන්න එකලස් දෙපාර්තමේන්තුවේ ඔක්කොම පොදු කාර්ය පිරිවැය 45000යි ශ්‍රම පැයකට 3ක් කියලා අන්තර් මේ අන්තර්ගහන අනුපාතයේ ශ්‍රම පැයකට රුපියල් 3යි ශ්‍රම පැයකට රුපියල් 3යි කියලා අන්තර්ගහන අනුපාතය හොයලා මට කියන්න ඔය ශ්‍රම පැයකට රුපියල් 3යි කියලා ආවේ අර උඩ 45000 ඇස්තමේන්තුගත ශ්‍රම පැය වලින් බෙදලා නේද එහෙනම් මට කියන්න ඇස්තමේන්තුගත ශ්‍රම පැය ගාන කීයද ඇස්තමේන්තුගත ශ්‍රම පැය ගාන 15000යි තේරුණාද ළමයිනේ ඇයි පුතේ 45000 ඇස්තමේන්තුගත පැය ගාන අපිට දීලා නැහැ එකෙන් බෙදුවාම නේද රුපියල් 3යි කියලා ආවේ එහෙනම් 45000 කීයෙන් බෙදුවාම 3 එන්නේ පැය 15000යි එහෙනම් මට කියන්න එකලස් මේ මේ එකලස් දෙපාර්තමේන්තුවෙන් ඒ භාණ්ඩයක් හදන්න රුපියල් 18ක් අන්තර්ගහණය වෙලා රුපියල් 18ක් අන්තර්ගහණය වෙලා මේ 18 ආවේ අන්තර්ගහන අනුපාතය රුපියල් 3 සත්‍ය පැය කීයෙන් වැඩි වෙලාද සත්‍ය පැය 6 වෙරි ගුඩ් පුතේ ඔය තියෙන හොඳම හොඳයි ඔන්නෝක තමයි මට අවශ්‍ය දේ සත්‍ය පැය 6 එහෙනම් පාඩම තේරුම් අරන් පුතේ එච්චරයි මට ඕනේ ඕකට තමයි මම මේ ප්‍රශ්නේ මේ නිමෙවුන් දෙපාර්තමේන්තුවේ පුතේ ඔක්කොම 40000ක් වුණාට ශ්‍රම පැයකට රුපියල් 4යි කියලා ඇවිල්ලා එහෙනම් මට කියන්න නිමෙවුන් දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුගත ශ්‍රම පැය ගාන කීයද ඇස්තමේන්තුගත ශ්‍රම පැය ගාන 10000යි 40000 බෙදුවාම රුපියල් 4යි මට කියන්න නිමෙවුන් දෙපාර්තමේන්තුවේ ඒ භාණ්ඩයක් හදන්න සත්‍ය පැය කීයක් යනවද සත්‍ය පැය 4 ඇයි අන්තර්ගහන අනුපාතය 4 සත්‍ය පැය වලින් වැඩි කරාම තමයි 16 ආවේ නමුත් පුතේ මාර අවුලක් නෙවෙලා තියෙන්නේ මේ බලන්න මේ දැන් මට කියන්නේ යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ අන්තර්ගහන අනුපාතය රුපියල් 2යි නේද ඒගොල්ලෝ හොයලා තිබ්බේ මේ බලන්න ඉහත ගණනය කිරීම වලදී පහත පොදු කාර්ය පිරිවැය මගහැරී තිබුවා සොයා ගන්නා ලදී එහෙනම් හොයපුවා වැරදි ඉහත ගන්නේ කිරීම වලදී පහත පොදු කාර්ය පිරිවැය මගහැරී තිබුවා සොයා ගන්නා ලදී එහෙනම් පුතේ යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ යන්ත්‍ර අලුත් වැඩිය විඳන් 10000ක් මගහැරලා එකලස් දෙපාර්තමේන්තුවේ සේවක අධිකාර දීමනා 30000ක් මගහැරලා නිමෙවුම් එකේ නම් අවුලක් නැහැ නිමෙවුම් දෙපාර්තමේන්තුවේ අවුලක් නැහැ මට කියන්නේ එහෙනම්
යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ පුතේ ඇස්තමේන්තුගත පොදුකාර පිරිවැය 20000 නෙමෙයි කීය වෙන්න ඕනේද යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුගත පොදුකාර පිරිවැය 20000 කියන්නේ දීලා තිබ්බ 20000 නෙමෙයි කීයද කියන්නේ උත්තර දෙන්න 30000යි එහෙනම් පුතේ අන්තර්ගහන අනුපාතය ඒගොල්ලන්ට ආවේ රුපියල් 2 අර 20000 ඇස්තමේන්තු පැය 10000 ඉඳලා ඇස්තමේන්තු පැයවල අවුලක් නැහැ එහෙනම් මට කියන්න දැන් යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ අලුත් අන්තර්ගහන අනුපාතය කීයද රුපියල් 3යි 3යි එහෙනම් පුතේ ඒ භාණ්ඩයක් හදන්න කීයක් අන්තර්ගහණය වෙන්න ඕනේද අලුත් අන්තර්ගහන අනුපාතයේ රුපියල් 3යි ඒ භාණ්ඩයක් හදන්න පුතේ යන්ත්‍ර දෙපාර්තමේන්තුවෙන් කීයක් අන්තර්ගහණය වෙනවද රුපියල් 15යි මම බෝඩ් එක හදන්නම් එහෙනම් මට කියන්න 11 දෙපාර්තමේන්තුවේ අන්තර්ගහන අනුපාතයේ කීයද අලුත් එක 45000 වැරදි ඒකට තව 30000ක් එකතු වුනහම කීයද පුතේ ඒකේ පොදුකාර පිරුවේ ඔක්කොම කියන්න 75000යි 75000 බෙදන්න ඕනේ පුතේ අන්තර්ගහන අනුපාතය යන්නේ ඇස්තමේන්තුගත පැය කීයෙන්ද ඒගොල්ලන් 3 ආවේ 45000 බෙදලා ඇස්තමේන්තු පැය වලින් 3 වැරදි දැන් 75000 බෙදන්න ඕනේ දැන් ඇස්තමේන්තු පැය කීයෙන්ද 15000යි එහෙනම් පැයකට කීයද එකලස් දෙපාර්තමේන්තුවේ අලුත් අන්තර්ගහන අනුපාතයේ පැයකට 5යි එහෙනම් පුතේ අන්තර්ගහණය වෙන්න ඕනේ 18ක් නෙමෙයි කීයක්ද අලුත් විදියට හරි විදියෙන් නම් ඒකොල්ල පුතේ ඒ භාණ්ඩේට 18යි අන්තර්ගහණය කළා තියෙන වැරදි 18 ආවේ 3 සත්‍ය පැවලින් එහෙනම් රුපියල් 30ක් වෙන්න ඕනේ අලුත් එක නිමෙවුම් එකේ වෙනසක් තියනවද නෑ නිමෙවුම් එකේ පුතේ අන්තර්ගහන අනුපාතයේ රුපියල් 4ම තමයි 16මයි ඒ සමාගම නිපදවන ඒ භාණ්ඩේ එක එක ප්‍රාථමික පිරිවැය 34ක් වී එක වැඩක් නෑ දැන්ට අවශ්‍ය වන්නේ එක සියලු පොදුකාර පිරිවැය සැලකීමෙන් පසු ඒ පිරිවැය මධ්‍යස්ථානයේ පොදුකාර අන්තර්ගහන අනුපාතය පුතේ තුනේම ආයි හොයලා කියන්න තුනේම හරියක හොයලා කියන්න ආයි තුනේම අන්තර්ගහන අනුපාතය පුතේ වැරදි වැරදි කියන්නේ නිමෙවුම් එකේ හරි නමුත් ඒකෙත් හොයන්න ලියන්න ලියන්න ඉස්සලම යන්ත්‍ර දෙපාර්තමේන්තුව කියලා ලියන්න ඉස්සලම යන්ත්‍ර දෙපාර්තමේන්තුව ලියන්න යන්ත්‍ර දෙපාර්තමේන්තුව යන්ත්‍ර දෙපාර්තමේන්තුව කියලා ලියන්න. ඉවර. යන්ත්‍ර දෙපාර්තමේන්තුව හරි. යන්ත්‍ර දෙපාර්තමේන්තුව කියලා ලියවනේ. යන්ත්‍ර දෙපාර්තමේන්තුව කියලා ලියලා ලියන්න අන්තර්ගහන අනුපාතය සමානයි අන්තර්ගහන අනුපාතයේ සමානයි ඇස්තමේන්තුගත පොදුකාර පිරිවැය බෙදීම ඇස්තමේන්තුගත යන්ත්‍රපෑනේ යන්ත්‍රපෑ යන්ත්‍රපෑ रुपयाल ඊට පස්සේ අනිත් භාණ්ඩේ මොකද්ද 11 දෙපාර්තමේන්තුව කියලා යන්න 11 දෙපාර්තමේන්තුව කියන්න අන්තර්ගහන අනුපාතය සමානයි ඇස්තමේන්තුගත පොදුකාර පිරිවැය බෙදීම ඇස්තමේන්තුගත ශ්‍රමපෑ ඇස්තමේන්තුගත ශ්‍රමපෑ ඇස්තමේන්තුගත ශ්‍රමපෑ
යන පුතේ ඇස්තමේන්තු ගත ශ්‍රමපැය පුතේ ඇස්තමේන්තු ගත පොදු කාර්ය ක්‍රියාවලිය 45000 නෙමේ කියද 75000 බෙදීම හරි 75000 බෙදීම හරි 75000 බෙදීම ඇස්තමේන්තු පැය 15000යි කිව්ද රුපියල් 5යිනේ රුපියල් 5යි රුපියල් 5යි දේ නිමියන් දෙපාර්තමේන්තුවත් හොයන්න නිමියන් දෙපාර්තමේන්තුවත් හොයන්න ඒක පුතේ ඒකත් ඔයාලා පෙන්වන්න ඕනේ ඒක වැරදි නෑ නමුත් ඒ ආපු හැටි ඔයාලා පෙන්වන්න නිමියන් දෙපාර්තමේන්තුව කියලා නිමියන් දෙපාර්තමේන්තුව නිමියන් දෙපාර්තමේන්තුව කියලා නිමෙවුන් දෙපාර්තමේන්තුව කියලා ලියන්න ඉවත් දෙ නිමෙවුන් දෙපාර්තමේන්තුව කියලා ලිව්වද හරි ලියන්න අන්තර්ගහන අනුපාතය සමානයි අන්තර්ගහන අනුපාතය සමානයි ඇස්තමේන්තුගත පොදු කාර්ය පිරිවැය බෙදීම ඇස්තමේන්තුගත ශ්‍රමපැය හරිද ඇස්තමේන්තුගත ශ්‍රමපැය ඉවනේ එතකොට පුතේ ඇස්තමේන්තුගත පොදු කාර්යයේ 40000 වැරදි නෑ. ඒකේ 40000 හරි. 40000 බෙදන්න ඇස්තමේන්තුගත ශ්‍රමපෑ වලින්. 40000 බෙදන්න ඇස්තමේන්තුගත ශ්‍රමපෑ වලින්. ඇස්තමේන්තුගත ශ්‍රමපෑ පොදේක රුපියල් 4000 බෙදලානේ. රුපියල් 4යි වැරදි නෑ. තුනේම ආපෙරදා වල පෙන්නු අපි ඊට පස්සේ ඒක ඉවරයි එහෙනම් මේ බෝඩ් එකේ හදලා පෙන්වන්න පුතේ ඔයගලෙන් ආහමං කරා මේක දැන් බලන්න ඊළඟ එක ඉත බලමු අපි සමාගම නිපදවන ඒ භාණ්ඩයේ ඒක පුතේ නිෂ්පාදන පිරිවැය මත නිෂ්පාදන පිරිවැය මත 10% එකතු කරන්න ලබන සලකන්නේ ඒ භාණ්ඩයේ එක එක විකුණුම් මිල. පුතේ ඒ භාණ්ඩයේ විකුණුම් මිල ගන්න පුළුවන් නිෂ්පාදන පිරිවැයන්න ඕනේ. ඒ නිෂ්පාදන පිරිවැයට 10% පුතේ. අර රොමිලකන් තුනේ කියන්නේ මේ මේ රොමිල අවශ්‍ය වන දේ කියන්නේ නිෂ්පාදන පිරිවැය 10% නේ. ඊයක්. ප්‍රාථමික පිරිවැය ලියන්න මුලින්ම ප්‍රාථමික පිරිවැය निष्पादन पोदुगार पिरुवे अंतर्गाने करमु යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ පුතේ පැයකට අලුත් අන්තර්ගහන අනුපාතයේ රුපියල් 2 නෙමෙයි 3යි 3 වැඩි කිරීම පුතේ ඒගොල්ලෝ අපේ අර අන්තර්ගහන අනුපාතයේ 2 තියෙන වෙලාවේ 10ක් අන්තර්ගහන 7/5යි මේක 7/5ෙන් වැඩි කරන්නේ 2 රුපියල් 15යි මේ එකලස් දෙපාර්තමේන්තුවේ දේ කලින් තිබ්බ අන්තර්ගහන අනුපාතයේ 3යි ඒක වැරදි ඒගොල්ලෝ අර මොකද්ද අපි කාලා දීපනවා එහෙම ආරම්භ තිබ්බ නෑනේ එකක් ගත්තාම
අලුත් අන්තර්ගත අනුපාතය 5යි කියලා ආවා. ඒක වැඩි කරන්න ඕනේ සත්‍ය පැය වලින්. උදේ සත්‍ය පැය ඒගොල්ලෝ තුනේවා සත්‍ය වලින් වැඩි කරාම 18ක් ආවා. ඒ කියන්නේ උදේ 18 ආවේ 3 6න් වැඩි වුණාම ඒ කියන්නේ සත්‍ය පැය 6යි. 5 වැඩි කිරීම 6 රුපියල් 30යි. හරි. ඊට පස්සේ නිමෙඋම් දෙපාර්තමේන්තුව නිමෙඋම් එකේ පැයකට 4යි සත්‍ය පැය 4මයි. ඒක උදේ අවුලක් නැහැ. ඒක 16ම තමයි. එතකොට මේ ටික එකතු කරාම එන්නේ පුතේ මොන පිරිවැයද? නිෂ්පාදන පිරිවැය කියලා බලන්න. උදේ වැඩි එකතු කරාම එනවා නිෂ්පාදන පිරිවැය. යනකොට නිෂ්පාදන පිරිවැය කීයද කියලා? 4යි 5යි 9යි 9යි 6යි 15යි 5 දැම්ම එකක් ඉතුරුයි 4යි 5යි 8යි 9යි 95යි. උදේ නිෂ්පාදන පිරිවැය 95යි. මේකට ලාභය 100ට කීය 10යි. උදේ ලාභය 100ට 10යි මොකෙන්ද? විකුණුම් මිලෙන්ද නිෂ්පාදන පිරිවැයෙන්ද? නිෂ්පාදන පිරිවැය මත 10%ක්. ඒ කියන්නේ මේකෙන් 10%ක්. නිෂ්පාදන පිරිවැය මත 10%ක්. කියන්නේ මේකෙන් 10%ක්. ලාභය 9750යි. මේකෙන් 10%ක් කියලින් මුදේ. එනම් බාණ්ඩේ විකුණුම් මිල 750යි 5යි 9යි 104යි බාණ්ඩේ විකුණුම් මිල. විකුණුම් මිල 104යි. උදේ පැහැදිලි නේද? අද කරපු ගණන් තුන පුතේ උත්තම ගණන් තුනක්. මේ ගණන් තුන කරන්න මේ පාඩම ගොඩේ ගොඩ. හරි. එහෙනම් පුතේ බ්‍රහස්පතින්දා උදේ 8ට අපි දැම්මා රිවිෂන් පන්තිය නේද? අතිරේක පන්තිය දැම්මේ අර හවුල් ව්‍යාපාර කෙටි ප්‍රශ්න පේපර්ස් තුනක් තියෙන මේ තුන කතා කරනවා. 27 28 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